ඒ සතහනි අර හරහට තියෙන ලක්ෂණ ටික. උපාදාන යෝග ග්‍රන්ථ ආසව ඕඝ සල්ල ඉත්‍රි. මෙන්න මේ වචන පෙළ පරිමිති තීරුවට සාපේක්ෂව දැන් උදාහරණයක් සමග විමසන්න. දැන් උන්ට ආහාරය ගන්න පුළුවන්. තසුබෝ සුබ අසුබෝදය සුබ ලෙස ගන්න ආහාරය. කබල කර ආහාරය. තමන්ගෙන් අහගන්න පුළුවන්. මොකද සංවාදයක් කියන්නේ මේ විහිතත් එක්ක. තමන්ගෙන් අහන්න මේ කබලින් කරාහය උඩ මනවැඩන රූපය. ආහාරය. ඔව් මගේ ඉත මේ සුබ ලෙස ගත්තද? ඒක මට මේ මනවැඩන රූපයත් මේ ආහාරය. මේ බුද්ධ හරිහයි කියලා කිව්වොත් මේ මාළු කෑලි මස් කෑලි නියමයි කියලා කිව්වොත්. ආ මේ මට එතකොට දැන් මේ සුබයි කියලා ගත්තා. අර පිටු වෙලා යන මේ අසුචිත වමනෙන්ට හැරෙන්නදී දැන් තියෙන බඩ ඇතුලේ. එතකොට මේ මල මුත්‍ර අසුචිත කිරුණු දෙයක් අපි සුබයි කියලා ගන්නවා. ඊළඟට කාම උපාදාන. ඒක උපාදානේ පළවෙනි තීරුවට අදාළ වචනයක් තමයි කාම උපාදාන. මම මේක දැඩිව ගන්නවා. මේකට දැඩිව ඇලෙනවා. ඔව් මම මේ ආහාරයට මේ දැඩිව ඇලිලා ඉන්නේ. ඒකට යෝගය. ඒතර කොංගල යෝගය බලන්න. කාම යෝගය. ආහාරේ ඕනි මේ ඉපදුණු ආහාරෝ ආහාරය කාර්බනයිස් කරන වෙන කාර්බනයිස් කරනවන ඉපදෙන්නේ ඉපදුණු කෑමෝන් කෑම හොයන කාර්බනයිස් කරන වෙන කාර්බනයිස් කරන ඉපදෙන්නේ එහෙනම් අර බල්ලේ කනුවට තියලා ගැට ගහලා ඒක මොටේ කැරක් කැරකි සංසාරේ යනවා අන්නේ විදිහ කාම යෝගයේ මට මේ සිද්ධ වෙනවා මම මේ අත දැන් ඕනේ හිතක් තෝන් කෑම මට හිතක් තියනනම් හොදයි කියලා කිව්වනේ කියන සංඥා චිත්ත දික්ටි කියන විපල්ලාසන් බලන්න පුළුවන්. ඊළඟට ගැට ගිහිල්ලාද ඉන්නේ. කොහොම මේ කෑමට ගැට ගිහිලා ඉන්නේ. ඒ කෑම ඕනේ නම් රැකියාවට ගැට ගිහිලා. රැකියාවට යන වාහනයට ගැට ගිහිලා. කුඹුරට ගැට ගිහිලා. කුඹුර ආරක්ෂා කරන ඒ හැම දෙයකටම ගැට ගිහිලා. ඊළඟට අලි එළවන අලි වැටසත් ගැට ගිහිලා. නේද? අලි වැට නැත්තම් උපාය ඕවාසි කරනවා නේද? ගැට ගිහිලා ඊළඟට තමන් ආහාර දැන් මේ භාවිත කරන ගෙදර ඕ ගෙදරට ගැට ගිහිලා මේ ගබඩාවට ගැට ගිහිලා ඊළඟට මේ ප්‍රවාහන පහසුකම් වලට ගැට ගිහිලා ඊළඟට ආහාර ටික හදාගන්න ලිපට ගැට ගිහිලා ආදිවාසී ගෙදර තියෙන මේ ආහාරයට සම්බන්ධ වෙන සියලුම දේට අපි ගැට ගිහිලා තියෙනවා කබලිකාල් ආහාරයට ගැට ගිහම විදියට විගට මේ ඊළඟට මම සුඛයි කියලා කියනවාද මේ? ඔව් මම හොඳයි හරි රසයි කියලා කිව්වා. සුඛයි කියලා කිව්වා. මොකද දුක්ඛේ සුඛ විපල්ලාසයෙන් මෙතන. කාමාශ්‍රිතාවයි ආශ්‍රය කියන තැන. ආ ඒක ඇත්තට මට තියෙනවා. ඔව් මම සුඛයි කියලා කියනවා. එතකොට එකක් විතර නියමයි. ලංකාවේකමයි, දකුණේකමයි, උතුරේකමයි, නුවරේකමයි, පිටරටේකමයි ඔක්කොම දැන් මට ඕන. කාම ඕගේ හැටද මේ දෙවල කෑමයි හින්දු කෑමයි අරාබි කෑමයි නේද කන්න නැති එකක් නෑ නේ ඒක කාම ඕගේ ඊළඟට රාග සල්ලි දැන් මට මේ කන්න නැතුව ඉන්න බෑ අර දොළ දුක කියන්නේ නේ නේ දොළ දුක හැදෙන්න ඕන සමහර වෙලාවට නේ මේක මොණි කියලා අන්න එහෙම අර උලක් කැල්ලා වගේ තියනවා මේ තියෙන ආහාරයේ තියෙන ප්‍රසේ ඊළඟට මේ විදිහට මම රූපේම දැහැගෙන ඉන්නවා කියලා රූපකක විඥානක් පිටතේ මේ රූපේම දැහැගෙන ඉන්නවා ආහාරවලම දැහැගෙන ඉන්නවා ඊළඟට ඒ නිසා උපත්යක් වෙනවා නම් එතන ජාතිචාරය තමයි මහ දුක්ඛයක තමයි තමයි යන්න සිද්ධුවේ මෙන්න මේ කාරණා ටික දැන් පොඩ්ඩක් තමන්ගේ උදාහරණ අරගෙන බලන්න තමන් කැමති කබලිකාර ආහාරයේ උදාහරණයක් අරගෙන හොදට විමසන්න ඕන කෙනෙකුට ආහාරයේ ඕන කෙනෙකු උදාහරණයක් වෙනවනේ මේ කරගෙන ඉන්නසම්. තව මේ පුද්ගලෙක් තියාගන්න පුළුවන්, දරුමුණු කරන් ගන්න පුළුවන්, ජීවල් දොරව ඕනම දෙයක් තමයි ආවරණ ඇඳුම් පැළඳුම් ඕනම දෙයක් එතනින් තියලා තමයි ඒකට උදාහරණයක් විවසන්න ඔය වැද තියෙන වචනවල අරහත් තියෙන වචනවල කාම කියන උපසර්ගයේ සහිතයි. සල්ලේදි රාගය කියලා වෙනස් වෙනවා. කාම උපාදාන කාම යෝග අවිචාකාය ග්‍රන්ථයේ අවිචා
කියන්නේ ලෝභයෙන් ගැටගැසෙන්නේ. විෂම ලෝභයයි. ඊළඟට කාම ආසව, කාම ඕග, රාග සල්ල, රූප උපග විඥාන තිට්ඨති. රූපේ විඥානය දැසගෙන තිට්ඨති කියන එක. දැසගෙන රූපේ. අන්‍ය විදිහට පළවෙනි තීරුවට සාපේක්ෂව වචන දෙක ගලපලා තමයි ඒ තමයි උදාහරණයක් අරගෙන අපි භාවනාව මෙහෙම කරගන්න. හරි. එතකොට ඉන්නසන්. තණ්හාව උතට උලුප්පලා හැංගිලා තියෙන තැනට හොතට හොලවලා ගන්න. එළියට මල්ල හොලවලා. තණ්හා මල්ල තණ්හා කැටි හොතට හොලවන්න දැන්. විදිලන හොතට හොලවන්න. හොතට හොලවලා ගත්ත තරමට තමයි තණ්හා කැටි පිරිසුදු වෙන්නේ. පිරිසුදු වෙන්නේ නැතිනම් හදේ සනා මහා ප්‍රඥාවත දිව්‍ය ප්‍රඥාවත සිදුවෝ ආයතන දලෝ දිස්කතන දලෝ කාර දලෝ දපිලෝ ආතේ කැපිෂ්ඨාන කරගෙන දලෝ කපිබාණා කරගෙන